ධර්මානුශාසන. දේශකයාණන් වහන්සේ, කඩුවෙල සන්ධාර බෞද්ධකේන්ද්‍රයේ විහාරාධිපති, අභිධර්මාචාර්ය, පූජ්ජ අනුරාධපුරයේ පසන්න ඥාන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. මෙම ධර්මදේශනාවේ දායකත්වය දරන පින්වතුන්. හොරන කණන්විල නාගලකන්ද හයවන පටුමගේ, අංක දෙසිය හතලිස් දෙකෙන් ඒ එක නිවසේ සරත් පිරිස් මහත්මා ඇතුළු පවුලේසිියලු දෙනා. මොරොන් තුඩුව කළුත්තර පාරේ අංක හතලිස් අටනිවසේ J..ව ප්‍රේමලතා මානපෙරුම මහත්මය ඇතුළු පවුලේසිියලු දෙනා. හිඳගල මහකන්්ද ශ්‍රී සුධර්මාරාම පාරේ අංකහාරසිය විසිනාවයෙන් හතනිවසේ බන්දුුල රත්නායක මහත්මා වරකාපල දුම්්‍රිය පළ පාරේ අරංගල කන්දේ, පත්්මා මහානාම මහත්මය, හොරන දොඹගොඩ කෙසෙල් හේනාව අංක හතලිස් හතර නිවසේ මුලත්සිංහලගේ රෝයි රස්කින් ලක්ෂ්මන් සහ මහගිතරවත්ත හේවායලාගේ ඉනෝකා ශාමලී ඥානතිඩක දෙපල, නිට්ටමුව බේබඩගල්ල සදසිරි නිවසේ ලීලාවති අත්තන ගොඩ මහත්මය ඇතුළු පවුලේසියලු දෙනා. හෙට්ටිමුල්ල බණ්ඩාරණයක ජාතික පාසලේ B.V.RG ගුණතුංග යනාය. අද අංගුත්තර නිකායේ ගදදුල බද්ධ සූත්‍රදේශනාව ඇසුරින්, අවිද්‍යා අන්ධකාරයෙන් මිදී ඥානාලෝකය උදාකරගන්නා අයුරු පිළිබඳවයි ධර්මදේශනාව. සැදහැවතුනි ධර්මශ්‍රවනයට පෙර තිසරණ සහිත පංචශීලය සමාධැන්වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමන් වහන්ස. නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. शरणं गच्छामि बुद्धंसरणं Dhammam धम्मं शरणं गच्छामि saranam सरणं गच्छामि सङ्गं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणम् गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयं पि धरणं ग දුතිMPි දම seරangගczaම දුතියපි සංගංసරනගczaම duතිMPි සhang seරangගczaම තතියම්පි බුද්ධම් සරනම් ගචම තතිMPි බුද්hang <muchas> සරගcza තතිපි දම්මම් සරනම් ගczaම තතියම්පෙ ධමංසරනංග්චාමි තතයම්පේ සංගම්සරනම් ගච්ඡාමි තතියම්පෙ සංගංසරනං ග්චාමි පානාතිපාතාවේරමනී සිකාපදන් සමාධයාමී පානාතිපාතාවේරමණී සික්ඛාපදං සමාධයාමිී අදින්නාධානාාවිරමණි සික්කාපදන් සමාධයාමී අදිින්නාදාානාවේරමණී සික්ඛාපදං සමාධයාමි කාමි සුමිච්ඡාචාරාවේරමණී සික්කාාපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරා වරමණී සිඛාපදං සමාධයාමි උසාවාදාවේරමනී සිකාපදන් සමාධයාමි සාේරමණී සික්ඛාපදං සමාධයාමි සුරාමේරය මජ්‍ය පමාදට්ටානාා වේරමනී සිකාපදන් සමාධයාමී සුරාමේර මජ්ජපමාදට්ඨානාවේර මනී සික්හපදන් සමාධ සාධ කියන්නසාධෝසාධෝ සදෝ හැමදිනාටම තෙරුවන් සරණයි පළමුුවෙන්ම මම මේ පින්මත් පිරිසට මෙම ධර්මකරුණු වැටහේවා අවබෝධ වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිංමුතුනි මං මේ පිංවතුන්ට අද කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ ගත්්දුල බද්ධ සූත්‍රී අන්තර්ගත කරණුස්වල්පයක් ගත්්දුල බද්ධ කියල කියන්නේ කනුවක ගැටගහලා ඉන්න බල්ලෙක් ගැන කියන කතාවක් කනුවක ගැටගාල ඉන්න බල්ලා මේ කනුව වටේ තමයි ඇවිදින්නේ. මේ කනුව වටේ තමයි නිදාගන්නේ. මේ කනුව ළඟට කවරුවට කෑම දුන්නාම එතන තමයි කන්න බොන්නේ. කනෝ වටේ තමයි කැරග කැරගි තමයි බුරන්නේ. එතකොට මේ බල් අට මේ කනුවෙන් ඔබ්බට යෑම ගැන දන්නේෙ නැහැ. බල්ල මොන දේකරත් මේ කනුවවටේම කැරගි කනෝවටියටම වෙලා ඉන්නවා. බල්ලට මේ කනුවෙන් එපිටට යන්න බැරිවෙන විදිහට ලනුවකින් ගැටගහලයි තිබෙන්නේ. එතකොට මේ බල්ල දන්නේ, මේ කනුවවටේ තියන දේවල් සහ කනුවට ඔබ්වෙෙෙන් බල්ලට පේන දේවල් විතරයි. බල්ල ඊටහා දෙයක් දන්නේ නෑ. බල්ල ආස කරන්නෙත් මේ කනුවවටේ සිටීමට මයි. බල්ල පිළිගන්නත් මේ කනුවවටේ තියෙන දේවල් විතරමයි. එහනම් ඒ බල්ලට විච්චි දෙයක් තියෙනවා එක තම මේ කනුව වටට වෙලා ඉන්න සිදුවීම. පිංහතුනි බුදුරජයන් වහන්සේ මේ සූත්‍රයේදී කරුණු වෙන්වෙන් වශයෙන් කොටස් කොටස් වශයෙන් කියල දෙෙනවා. මේ සූත්‍ර සාමාන්‍ය සූත්‍රයක් වගේ නිවෙයි ඉතාම කැඹුරු අර්ථයක් තියෙන ගැම්ඹුරින් ධර්මය විග්‍රහ වෙන අවස්ථාවක්. එනිසා මේ පින්වතුන් මේ කරුණු එකින් එක හොඳට ශ්‍රවණය කරල තමයි සම්පූර්ණ මේ ධර්ම දේශනාවේ අර්ථය ගැතයුත්තේ. එම නැතුව එක කොටසකින් විතරක් ගත්තොත් මේකෙන්නේ එක කොටසයි. මෙහිී බුදුරජාන්හන්සේ දේශනා කරනවා, පෙන්වත් මහනිෙන මේ සත්‍යයාගේ දේශනාවිය පුබ්බා කෝටි නපඥ්ඥායති. එකන්නේ මේ සත්‍යයාගේ ආරම්භය. මෙන්න මෙතනින් කියලා පණවන්න බෑ කියලා. මෙන්න මෙතනකින් ආරම්භ වනා අහවල් තැනින් තමයි පටන්ගත්ත කියලා කියන්න බෑ කියල කියන්න ඒත් තරන් මේ සංසාරය ඉතාම දීර්ගයි කියල මෙි විස්තරවෙන් සංසාරය දීර්ග වෙනවා ඒකයන්නේ මේ සත්්‍යයා දිගින් දිගටම සංසාරය ගමන් කරනු විට මේ සත්වයා දෙවිය ලෝක ඉන්නවා. තවත් විටක සතරපා ඉන්නවා. තවත් විටක බ්‍රහ්ම ලෝකීඉන්නවා. තවත් විටක අසංඥතලයකි ඉන්නවා. තවත් විටක මේ සත්වයා වෙන සක්වලක ජීවත් වෙනවා. සක්වලවල් දස දහසක් තියනෝ චූලනිකා. සහස්සී මහා සහස්්‍රී කියල සක්කොලවල් තිීවෙනවා. මේ සත්වය මේ සක්වලවල්ලොල ගමන් කරනවා. කල්ප විනාස වෙනකට සක්හලවල්ලලින් සක්වලවල්ලොලට මාරු වෙනවා. එවගේම තලවලින් මාරුුවෙනවා. කුසල අකුසල කර්මමත, අකුසල කරුම් මත සතරාපාගාමයනවා. කුසල කර්ම මත දිවියලෝක බ්‍රහ්මලෝක, අසංඥ තලාදී ලෝකොල්ල ජීවටව වෙනවා. නිසා බුදුරයන් වස කියන මේ සත්වයාගේ ආරම්භ කෙරවලක් හොයන්න බැහැ කියලා ආරම්භ කරවල පණවන්න බෑ කියල කොතනින් ආරම්භ වනාද කියලා මෙන්න මෙතනින් ආරම්භ වනා කියලා පනවන්න බෑ කියලා ඒ තරම් දීර් ගයි කියනො මේ සංසාරය එතකොට අපි දැම් ගයක් මේ ජීවිතයට මනුසු ලෝකෙටයිල් අපි හිතන්නේ මේ ගියත් ොරක් හදාගත්තොත් ඉඩමක් කඩම ගත්තුොත් මේට ඉස්තීරයි හැම දවසම පවතිනවා එකකම විදිර තියෙනවා. එහෙම ගතියක් අපේ හිතට දැනිනවා. අර බල්ලට කනුවතු කනුව ලඟින් ඉන්න ලෝකෙ දැනවාගේ අපිටත් මේ ගන්න දේවල් තියාගන්න දේවල් රැස් කරන දේවල් පරිහරණය කරන දේවල් ඇසරු කරන දේවල් දවාදරුව ගවල් දුරුවල් යානවාන ඉඩකඩම්මාදී අප අපිට තියෙනවා කියලා දැන ගතියත් තිබෙනවා ඇවැයි පිවතුනි අපි මේ විදිඇතම ගෙවල් දොරුවල් යානවාන මේ විදිහටම සංස්වාතය යම් තැන්වොල් ඉපදිල ඇරගෙන තියෙනවා නැති වෙලා තියවා ඒව නැති වුණට පස්සේ අන දඹර වෙලා තියෙනවා මේසක්වලක් ගෙවල් දොරුවල් හදලා තියෙන ඊළඟට සක්කෝල දස දහසක් ගැන කියනෙන දස දහසම ගේෙවල් දුරුවල් හදල තියෙනවා දරුව හදල තියෙනවා යානවානරන් තියෙනවා සැපසම්පත්විදල තියෙනවා දුක්විඳල තියෙනවා හැබැයි මේ මගක්වත්තනිට මත කනහ. අපි කතා කරන්නේ හෙට ගැන විතරයි. නැත්ං ඊළඟ මාසය ගැන ඒළ වුද ගෙන නැතන් ඉළඟවරුදු පා ගැන ැත ළගවරුදහා ගැන ඔගේ පොඩි ලාලයක් ගැනම අපි කතා කරන අපි ඒවට දන්න නෑ අපිට එක ඥානය නැති නිසා. හැබයි පින්වතුනි දන්නැතු ද හැ කියෙනගෙක් කාරණෙ හැබැයි සත්‍යය වශයෙන් සිදුවන සිදුවීම තවකාරණය. අපි සිතුවත් නැතුවත් ප්‍රාර්ථනා කරත් නැතත් සිදුවෙන සිදුවීමත් තියෙනම්. උපන් සත්‍යයාගේ ළමාකාලෙ ලදරු කාලය ළමාකාලය තරුණ කාලය වැඩි හිටිකාලය වයිසටයෑම මියෑම තිබෙනවා ඒක අපේ අම්මගේ අම්මටත් වුණා අපේ තාත්තක තාත්තරත් වනා එගේ අපේ දෙමෝපියන්ටත්වෙනවා අපිටත්වෙනවාඒවගේම ඔබගේ දරුවන්ටත්වෙනවා ඒ දරුවන්ගේ දරුවටත්වෙන. ඇත්ත සිද්දුවීම එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇයි මෙහෙම සත්්‍යයා දිගින්දිගටම යන්නේ. ලෝක එකක ආගම්මල එකක දෘෂ්ටි තියනවා සමාරෙක් කට්ටයෙන මරණිම් මතු ස්තීර වූ ආත්මයක් තියෙනවා ස්තීරූ දෙවියෙක් අපිට උපකාර කරන. සමාරෙ කට්ටයගෙන මරණින් මතු කිසිම ආත්මයක් බුදුරේ අන්වන්සිකන හේතුන් නිසා හටගන්නවා හේතු නැතිවෙනකොට නැතිවවෙ න කියලා. එතකොට බුදුර යන්ව දේශනා කරනවා ඇයි සත්වයා මෙහම එක එක සක්වලින් සක්වලට තලවලින් තවල දීවිය මනුස්සාදී තලවලින් තලවලට ඇයි ගමන් කරන්න කියලා. එතකට බොහෝ බුද්ධ දේශනාව වල මෙ මේ වච්චන දෙක තිබෙනවා. මේ පින්වතුන්ට හම්බලත් ඇතිමේකය. ඒක තමයි අවිද්‍යාවෙන් වැසිල තන්නාවෙන් බැඳලා කියලා. මේ වචන දෙක ඉතාම ගම්බීරයි. එනිසා මේ පින්වතුන්ට පළවියෙන්ම මම මේේදේ අර්ථය පැහැදිි කරන. වචන අර්ථය පැහදිලි කරල් දෙනු. අවිද්‍යාව කියල කියන්නේ මොකත්ත. අවිද්‍යාව කියල කියන්නේ, අවිද්‍යාව අර්ථකතන කරනවා. සතුරාර් සත්්‍යය නොදැනීම. අනවබෝධය මෝහය මුලාවීම නොදන්නාකම ඒමනැත්තං අසත්තිය මේ අවිද්‍යාව නැත්තාම් මෝහය අර්ථකථනය කරන වචන ගොඩාක්තිබෙනවා. ඒ හැම එක්කින්ම කියල හැම එක්කින්ම කියලෙමු ගදද මේ මුලාවන ස්වභාවය ගැන. අවිද්‍යාව කකන් කදම මුලාවන ස්වභාවේ නැතන්න නොදන්නාකම නැත්තා ඇත්ත නොදැනීම මෙ හැමකම කියන්නේ එකම ස්වභාව එනම් අවිද්‍යාව කියල කියන්නේ මුලාාවච්චික අතිය රැවටිච්චික අතිය. ඊළඟට කියනවා අවිද්‍යාවෙන් වැසිල තන්හාාවෙන් බැඳලා දැමේ තන්නාව කියන වචනේ අප තේරුම් තයතුයි. අන්නාව කියන එකට කියනවා රාගෙ කියල කියනවා ආදරේ කියල කියනවා ආලය කියල කියනවා ඇබබැවීම කියල කියනවා එළඟට සෙනහේ වන්තකම කියල කියනවා එ මේ හැම එකකින්ම කියවෙන්නමකදද අරමුණට ඇලන ස්භාවය ලෝභය කියලා කියනවා අරමුණකට ඇලනෙස් ස්භාවයට තමයි කියම තන්නාව කියලා නැත්තං ආසාග ආලය ප්‍රේමය කෑදරකම මේමිකක්ම එකම ස්භාවයක්තියෙන් අරමුණට ඇලෙනවන ඕරෑම අරමුණක ඇල ඇලනවනා ඒකට සමරයට කාන්තාවක් පිරිමෙක් සමඟ එකට කියෙන ප්‍රේමය කියලා. එවගේම දරුව කම්මක් සමඟ ආලය කියල කියන ඒ සම්බන්ධකම. ළඟට ආහාරයක් සම්බන්ධය ඇතියෙන එකට කෙන කෑදරකම කියලා එතු මේ එකම වචනයට ගොඩක් අර්ථ තියෙනවා එතකොට බුදුරන්ම් දෙසන කරන අවිද්‍යාවෙන් වැසිලා තුෂ්නාවෙන් බැඳිලා කියලා එතකට අවිද්‍යාව කියලා කියනම කක්ද මෝහය අපි ඒක අපිට තේරණ බාසාවට හදාගම් මේ බාසාව තර ාසාවට හදාගත්තත්තම මේ කරුණු තේරෙෙන නැත්තම් අපට තේරෙෙ හැ දැන් අප කිව්වා අවිද්‍යාව කියලගන මුලාවිච්චි ගතිය තෘෂ්නාවට කිව්ව ආදරය කියලා නැත්තම් රාගය කියල කිව් නැත්තම් ප්‍රේමේ කියල කිව එතර බලන්න මේ වචන දෙක අපි හැම වෙලාවම මුලාවෙන ස්භාවයට හැම වෙලාව මුලාවෙන ස්වභාවට මොකද කරන්නේ ආදරය කරන මේ සත්‍ය හා හැම වෙලාව මේ රැවටීම කියන ස්භාවට ආදරය කරනවා දැම් බලන්න ඇඳුමක් පැළඳුමක් අපි ගන්න ගියාට පස්සේ ඒ ඇඳුමේ පාටි ලස්සනක් නැත්ත හැඩේ ලස්සනක් නැත්තා එගේ එක ලස්සන පාර්සල් කලා නැත්තඟ. අපි ඒකට ආසකරන ගත්ති අඩුවෙනවා. හැබැයි ඒ ඇඳුම ලස්සන පාටකින් ලස්සන හැඩේකින්දා ලස මේ පැකින් එක් තියෙනවන එ පාර්සල් කලා තියෙනවවා අපේට ආසකරන ගති වැඩි. ඒකයන්නේ හැම වෙලායම අපේ හිත රැවටනොත් තමයි අපේකට ආස කරන්නේ. හිත රැවටෙන් නැත්තන් අපේදට ආස කරන්නේ. ද තරුණ දුවෙක් හරි තරුණු පුතෙක් කරඉන්නවා. මේ තරුණ දුව කොන්්ඩ පීරන්න ෙත්නෑ දත්ම දින්නෙත් නෑ නාන්නෙත් නෑ. පිරිසු ඇඳමක් අඳන්නෙත් නෑ. රස්සට ඉන්නෙත් නෑ එතකොට අර තරුණ පුතාර කැමැත්තක් ඇති වෙන්නේ. ඇයි එක යථාර්ථය පේනකොට කැමැත්තක් උප තින්නේ. යථාර්ථය තම ඒ කොන්ඩ කියන එක දූලි හැදනවා ගඳගා. දත් කියන දේවල් මැලියන් හැදෙනවා. ඇඟ කියන එක දහඩිය දානු ගඳ ගහල ශරිරය කියන. හැබැ එහම නැතුව ලස්සන්ට කොන්්ඩ පීරලා දත්තයෙන් පිරිසිුදු කරලා ලස්ස නැඳුමක් ඇඳලා නියපුතු පාඨ කරලා ලස්සට ඉන්න කෙනෙක් දැක්හම එක යන්නේ. ප්‍රවටුවොත් එේම. මුලාකරොත්තේම එම කාන්තාවට ලං වෙන පිරිම්ප්‍රමාණය වැඩිව. ඒකට හේතුව තමයි මුලා කරන ගතිය. මුලාකරන ගතියට තමයි අපි කැමති ඇත්ත අපි කැමති නෑ. අපි කිව්වොත්තේම කෙනෙකුට බලන්න ඔොයාගුව කෙස් කැතේබ හරිම ගඳයි. ඔබට තියෙන්නේෙ කුුණුවෙලා යන ශරීරයක් රැලිවැටින ශරීරයක් නියපොතු කලුවෙන හැකිලෙන ශරීරයක් කියලා කියපු මනුස්්‍යත්තක්කත් තරහගෙන. හැබැ අපිකිවොත් බලන්න ඔබේ කෙස් ලස්සනයි බලන්න ඔබේ හමයි ලස්සන බලන්න ඔබේ නියපොතු වල ලස්සන ඔබ වෛසරගියත් ඔබ පුදුම ලස්සනක්නේ කියලා කිව්වොත්යම අන්නේ වචනට අපි කැමතියි. අපි ඇත්ත කිව අපිත් එක්ක තරා වෙනවා. දැම් වයසට කියපු කෙනෙකුට කිවොත් ඔබගේ වයසට කීලා කියල පේනිවත්නේ ඒත් තර ලස්සනයි කියල කිවෝත්තයම ඔහු මුලා වෙනවා. ඔහු අපිට කීකරුවෙන. හැබැ අපි කිවොත්තයම ඔබ කැතයි දැ විරූපි වෙලාඔ කියලා කිවොත්තේම අපිත්ත එක්කමනක් වෙන. එ හේතුව තමයි මේ සත්වයා කැමති හැම වෙලාම මේ මුලාවිච්චි ගතියට ආදරය කරන්න එකගැන් රැවටිච්ච ගතියට රැවටිලායින්ඩ හැම දවසම කැමති රැවටිලයින් මේ රැවටිච්ච ගතිය භයානකකම කියලා කියන්නේ මේ රැවටිච්චි ගතයට ආදරය කරන ඉති කව සත්තුෘුෂයක් මේ රැටිච්ි තතිය ඔබ රැවැටිලා ඉන්නේ ඕොක බොරුවක් කියල කිව්වොත්තේම ඒ මනුස්්‍යයාට ඒට වැඩිය කේන් තියෙන දෙයක් නැහැ ඒකට මකද හේතුව මේ ලෝකයා මුළු සත්්‍යයාම මේ රැවටීමට ආදරය කරනවා. අපේ හිතේ ආදරය කරන දෙයක් අපෙන් අයින් කරන්න අපි කවදාකවත් දෙන්නේ නැහැ. අපේ හිතේ ආදරය කරන දෙයක් අපි ආසකරන දෙයක් කවුරුත් ගන්නවට ඒක වෙනස් වෙනවට ඒක අන්‍ය සභායට පත්තිනවට ඒවා කැඩල බිදිලලා යනවට ඒ විනාස් වෙනවට කිසිසේත්ම පිහිත කැමදි නෑ. ඒ කැඩිල බිඳිල විනාශ වෙලා වෙනස් වෙලා යනවා කියලා හිතන්ුවත් අප කැමති නෑ. ඒකට හේත්තු තමයි. අපි නිතනින්ම කැමතියි බොරුව නැත්තන් රැවටිච්චේ ගතියට ආදෙරය කර කරද. ක මේ රැවටිච්චි ගතයට ආදනය කරන නිසා මයි අපිට මේ සංසාරයෙන් ගැලවෙන්න බැරි. ඒ නිසයි අපි සක්පලෙන් සක්ලට තලවලින් තලවලට ගමන් කර කර මනුස්සදිවිය ලෝක ආදී ෝකවල්ලට ජීවත්වෙෙන්නේ. ඒ නිසයි බුදුරජයායන් වහන්ස කියන්නේ අවිද්‍යාව දුරු කරල ප්‍රඥාවද්දා කරගන්න කියලා. හැකන්නේ බොරුවෙන් අයින් වෙලා සත්්‍යයෙන් අයින් කියල මුලා විච්චි සභාවෙන් අයුන් කියල ප්‍රඥාව ඇති කරගන්න යථාර්ථය දැනගන්න මේ අපගේ ශරීරය ගත්තොත් කැඩෙනවා බිදෙනවා වෙනස් වෙනවා අ්‍ය සභාවට පත්වෙනවා. හැබැ කෙනක් කිතුවොත් මේ කැඩෙන් නෑ බිඳෙන් නෑ වෙනස් වෙන්නේ අන්‍ය සභාවවිට පත් වෙන්නේ කියලා එහම තමයි ගොඩක් කට්ටි හිතන්න ඒහම තමයි හිතන්න කැමති ඒ පිින්කමක් කරි කරලා කියන්නගද මට නිදු නීරෝගී සෝපත් වූ රෝපයක් ලැබේවා. එමනි ප්‍රාථනා පෝධි පෝජාවක් කරිතියලමකදද කියන්නේ. නිදුක් නීරෝගී සුවපත් බාාවල්ල බේවා. එමකද බලාපොත්තු මෙට වැඩිය හොඳ පංචු පාදානස්කන්දය. අපි ද මල් පූජ කරලා බුද්ධ පූජාවතියලා අපි මොකදද ප්‍රාර්ථනා කරන අවුෂය වර්ණ සැපේ බැලය කියෙන්ට පාර්ථනා කරන. අපි මේ ප්‍රාර්ථනා කරට පස්සේ පනිදිය ගතියකට කියන්නේ ඒ පාර්ථනා කරන ගතිය නිසා අපි හිල්ල උපදිනෝ දිවිය ලෝකක. ලෝක හැ අප ඉපදනත් අපිට ලැබෙන්නේ පංචුපාදානස්කන්ධයක් මයි. පංචුපාදානස්කන්දයක් ලැබුණොත් ඒකේ සැපවිතරක් නැද මනුසු ෝකට ආපු අපිට සැපවිතරක් හම්බෙන්නේ. දුකත්තිය. දිවිය ලෝකෙට ගියත් වයිසත යනවා. දිවිය ලෝකෙට ගියත් විපරිනාමයට පත්වෙන වෙනස් වෙනවා. දිවිය ලෝකෙට ගියත් දේවල් නැ ව දු ඇතිවෙනවා දෙවිය ලෝකට ගියත් අප්‍රියන් හා එක්වීමේදී අසුරයොත්ත එක්ක මකතුවෙන සිදුනු දුක ඇතිවෙනවා දෙවිය ලෝකට ගියත් චුතවීම දුකතිබෙනවා එහෙනම් අපි බලන් අපි කොච්චර් රැවටලාද කියලා අපි පිනක් කරලා මොකද කරන්නේ ප්‍රාර්ථනාවක්ති ගන්න රර්ථනාවක් තියාගන්නේ ඇයිඒ තුස්නාව නැත්තන් ආසාව නිසා. ඇ අපිහිතනවා මෙහෙන් ගියාට මේ කය ලෙඩෙවුනාට ඒ අය ලෙඩවෙන්න කියෙලෙන එක ලෙඩෙවෙෙන. එනිසා බුදුරජයන් වන්සේ දේශනා කරන්නේ අවිද්‍යාවෙන් වැසිලා තුස්නාවෙන් බැඳලයින්න සත්වයාගේ කෙලවරක් හොයන්නබේ. අපි මේ වර්තමාන ලෝකෙත් වර්තමාන කාලෙත් අප මේ මනුස ජීවිතරැවිල්ලා හැම්වෙලායම් බලන්නේ බොරුව ඇත්ත කරගන්නමයි බොරුව ඇත්ත වෙනවා දකිින්දැයි කැමති ඒක අප එක එක සිහින ලෝකෝල අපි ජීවත්වෙන්නේ අපි සහින ලෝකවල අතර්මම් වෙලා ඉන්න දැම් වයසතයානාය හිතනවා මකක් දේය හිතන්නේ. අපි වයිසත ගියාට මේ ලෙඩරෝග අපිට හැදෙන් නැතුව තේ කියලා. නෑ ලෙඩරෝග හැදලමු. වයසට යනකොට යනකොට යනකොටම කති වෙන්නේ ලෙඩ රෝග හැදීම වැඩි වෙන. එඒ බව තේරුම් ගණ්ඩුවන්. නැතැ වයිසට ය බෝගටියක්යන් ඉස්සර මට මෙහෙම තිබබෙන. ඉස්සරට හොඳ ැවිදිදන්න පුුවන්. ඇයි දැම්පරි ඉස්සරමයි කොන්දරරි දුන්නේ ඇයි දැන්කොදරි දි ඔහොම කියනවා සමහරිිකට්ටි ඒක තමයි වයිසිට යනකොට වෙනදී ඒක ඔබට විතරන්නේ එක මටත් ඒවගේම ඔබත් ඔබගේ දරුවන්ටත් ඔබගේ මුණුපුරන් මිනිපිරියන්ටත් ඒ සියලු දෙනාටම සිද්ධ වෙන. ඔබගේ ආච්චිලා සයේලාටත් සිද්ධ වුණා. ඔබට සිද්ධ වෙනවා ඔබගේ ඉදිරි පරම්පර අට සිද්ධ වෙනවා. මෙන්න මේ බව අපි තදින් විශ්වාස කළ යුතුයි. තදින් විශ්වාස කළ ුත්තෙමකක්ද ඉපදුනාාවූ සත්‍යයා වෙනස් වෙනවා. අන්නිස භහයට පත්වෙනවා විපරිනාමයට පත්වෙනවා. එහෙම නැත්තං ලෙඩ වෙනවා. වයිසට යනවා මරණයට පත්වනෝ කියලා. ද සමාරෙක් කටය මේ ගියාට පස්සේ තව සමාරෙක් අන්න නෝ ඇයි ඇයි අනන්නයි අපේ හිත යටින් කියනවා ඇයැ රැටලා ඉන්නේ අපි හිතනවා මේ ලෝකයේ ඉපදිච්ච මනුසය නිතති අයි. සැපයි ආත්මයි මේපතිච්ච මනසේ අපි ඕනු විදිර තියාාවගන්න පුළුවන් කියලා. ඒ මහිතනවා. ඒ මහිතලා ඒකටම රැවටිලා ඒක මත්තම මෙහෙනෝ. අන්නේ නිසයි බුදුරයන් වහන්සක කියන්නේ මේ සත්වයා හැම්වෙලාමින්නේ අවිද්‍යාවෙන් වැසිලා තුස්නාවෙන් බැදිලා කියලා. මේක බයානගුම තැන තමයි මිනිස්සු රැවටිලා. රැවටිචදට ආසකරනවා ඒක අථාර්ථය පෙන්නට කියාම සත්පුරුෂායන් වහන්සේලා ඒ සත්පුරුෂයන් වහන්සේලාත් එක කාමනාපුුවනෝ අපි කෙනෙකුට කිව්වොත් ඔබ ඉන්න රැවටිලා ඔබ ඉන්න මෝහයක් තුළ කියලා ඔහු අපිත් එක කතා කරන්න වන්නේ බෝහ තර්ණතර්මයන් මේස වායට පත්වෙල ඉන්නවා. අපි කිවවාම තරුණයකුට හැරි තර්ුණකර පුතේ ඕොල බොරු අහංකාරකන්තියාගැන්ඩ එපා බොරු උඩගුකන්තියාගන්ඩ එපා අපිටත් ඕගොල්ලොගේවාගේ කාලයක් තිබුණා ඕගොල්ලොනත් අපේවාය කාලයක් කෙනවා. ඒ නිසා නිහතමානීව ඔබ ජීවත් වෙන්න කියල කිවට මේ ගොල්ල අපිත් එක තරාවෙන හාමුදුරුව අපිට බණ කියන් දෙනවා කිය කිය සමාරකට්්‍යය පිළි ගන්න සමහරෙකට්ටිය පිළිගන්න කැමතිෙනක්ව ඇෑනුම්ගන්නන නැතන් වට පිට බලන නැත්තං ගොලුවෝක හනෝ නැත්තං අහක බලාගෙනඉන්නවා ඇයිඒ අපිත් එක්ක තරා වෙලා ඇයිඒ අපි ඇත්ත කියපු නිසා ඇ ඒ ලමයිට එන්නේ කියලා පපුතිය ඔයාහ ලස්සන පපුෘති ඔයහරි දක්ෂයි පෘති ඔයා අනිකට්ටීවාගෙන වෙන වෙන අනිත් ළමයි අතර විශිෂ්ට කෙනක් කියලා මෙන්න මේවාගේ එයා බොරුවෙන් වර්ණාකරු ඔහු අපිත් එ හිතවත්කමක් ඇති කරගන්න ආදරයක් ආලයක් සෙන අන්ත බවක් ඇති කරගන්න. ඒක තමයි මේ ලෝක සත්‍යයට පුරද්ධ. බොරුවට අසත්තියට මෝහයට මුලාවි්චිගතියට ආදරී කරන හැටි. ඒ නිසා බුදුරාන් වහන්සේ දේශනා කරනවා මේ අස්සතුවත් පුතත්් ජන මිනිස්සු ඉන්න. ඒ ආර්යන් වහන්සේලා එකැන් මෙලෝ පැරලව ගැන කියල දෙන පින පව ගැන කිය දෙන කුසල් අකුසල් ගැන කියලා දෙෙන. ොද නර කියල දෙ සත්්‍යේ කියල දෙන ආරයන් වහන්සේලා මොනගැහින්ඩ යන්නේ යන්න ඇති පුද්ගලයෝ ඉන්න. ඒවගේ ඒ කියලදින ධර්මය ආන්න නෑ. ඒවගේ මේ කියලදින ධර්මය පිළි පදින්න නැහැ අන්න එහම කටිකන අස්රතුවත් පුතජ්ානය කිය. කොටින්ම කිව්ව මේ බණ දහමක් ගැන අහ්‍ය වදනැති පිළිපදින්න වද නැති හිත්‍ය වදනැති ඒ ගැන සාකච්ඡා කරන්න වත්නැති කෙනා කියනව පුතජ්ජන කිය. දැ මේ පින්වතු ධර්මය අහනවා එවගේම ධර්මය මතක ත බාගෙන ඉන්නවා. ඒවගේම සිල් සමාදම් වෙනවා දන් දෙනවා මෙලෝ පරලෝ ගැන පිළිගන්නවා ඔබ සුතවත් ආර්ශ්‍රාප්කෝ. මේ බුදුරජයන් වහසේ කියන්නේ අස්ෘතුවත් පුතජ් ජන සභාව ගැන. බුදුරයන් වහස දේශනා කරන්නේ මේ අස්තුතුවත් පුතජ්ජන කොට්ටාසේ එහෙම ඉන්න මිනිස්සු. හිතනව කියලවා මේ රෝපය කියලකෙන මේ ශරීරය මේ ශරීරය තමයි මම කියලා. මේ ශරීරය තමයි මම කියල හිතනවා කියනවා. මම මේ කරුණු හතරම පින්වතුන්ට කියලා දීලා එක විස්තර කරන්න. එක්කු චරීරයේ මම කියල හිතනවා. නැත්තා මගේ තුළ ශරීරයයක් තියනව කියලා හිතෙනවා ශීරය මංහදිල තිය හිතනවා නැත්තම් මගින් ශරීරයහැත් තියනෝක හිතවා. මේ පෘතජ්්‍යන මිනිස්සුග ලෝකයේ බුදුවරක්ගේ ද මහලා නැති නිසු ඉන්න. බුදුවරේගේ දහම් මකක්ද කියල අහලා නැති දැන්ල ැති මනිස්සුඉන්න. අන්න ඒ කොල්ලො හිතනවා මේ ශරීරය ඇතුළේ කඩන්න බැරි බිඳින්න බැරි බෙදඩ බැරි වෙනස්වෙන්න නැති ගිනිගන්නෙන් නැති ආත්මයක් තියෙනවා කියලා.ඒගැන මේ ශරීරය ඇතුළේ තියෙනවා මකදද ආත්නයක්. ශරය ඇතුළ න මක් මම කියලා කෙනෙක් මේ ශරීරයේ ඇතුළ ඉන්නවා කියලා හිතනවා මිනිස්සු මිනිස්සුන්ට දෑන ගතිය තමයි මේ ශරීරය ඇතුළේ ආත්ම ගතිත් දෑනවා ජීවී ගතියත් දෑන සත්ත ගතියත් දෑන දෑන ගතියක් තියන දැනන ගතියක් ට කිය මේක ඇතුළ කවුරු හරි ඉන්නවා කියලා හිතනවා. මේ කෙස්කහා ඇතුළෙ මම කියල කෙනෙක් ඉන්නවා කියල හිතනවා. එකන කෙස්කා සුදුව වෙන ගොට කෙස්කාට දුක හිතෙන්නේ අ හිත කියනෙක් කනන්න මම කියල එක නට තම දුක හිතන්නේ. අනේ මගේ කෙස්කා සුදුන කිය කෙස්කාට දුක හිතෙන්නේ. අ මම කියන ගතියට තමයි දුක හිතේ. මෝන රැලි වැටෙනකොට හමට දුක හිතෙන්නේ ඒ කන්නාඩියගාාවන් ගිල්ල දැක්කට පස්සේ හර ආත්මය කියනෙනට නැත්තම් ම කියනගෙන ඇට දුක හිතෙනවා. එතකොට මෙතනෙති පේනවා මේ අපේ හිතේ පිළිගැන්මක් තියෙනවා සත්‍යයක් හිතේ පිළිගැන්මක් තියෙනවා මේ ශරීරය තුළ කඩන්න බැරි පිදිින්න බැරි බෙදන්න බැරි ව වෙනස් කරන්න බැරි ස්වභාවයක් මේ ඇතිලි තියෙනවා කියලා. ඉතින් මේ සත්‍යයාට එහෙම හිත හිත ඉන්න කෙනට මේ ශරීරය කැඩිල බිඳල වෙනස් වෙලා යනකොට මොකක්දද උපදින්නේ දුක උපදිනවා දුක උපදිනවා ී මුොගද මේ සත්වය කරන්නේ එක් ඔයාලා දෙවියන්ට කියනවා අනීමට දුක උපද්ද වඩි පා කියලා. එම කිව්ව කියලා කාටවත්මක වෙනස්ගන්නවේ මොකද මේ සිත හා කයිකය නැත්ත නාම සහරූපය කියලා කියන්නේ හේතු පලදහමට ආයිති දෙයක්. එතව මේ සිතසා හය ත මේ නාමරූප පවතින්නේම අ අවිද්‍යාව සහ ලෝබය නිසා. එකැන්නේ මෝහයක් ලෝබයක් දෙක එකට වෙලා තමයි මේ නාමරූපෝවල පැත්ම තිබෙන්නේ. එතකොට අපි අහලති නො ලෝබය දුර කරගත්තාම මෝහේ නැසන්ද පුළුවන් කියලා. හැබැයි අපි හැම්වෙලායම ලෝබය දුරුකර ගැනීමට පෙර මෝහේ නසාගෙන සිටිියයුතුයි. මොකද ලෝභ කරන්න ලෝභ කරන්නෙම රැවටිච්චිද අල්ලගනයි. අපි ලෝභකං කරන්න යමකට රැවටුන්නේ නැත්තා. අපි ලෝබකං කරන්නේ රැවිටිච්ච නිසයි. ඒ නිසා අපි නිතර නිතරම ප්‍රඥාව න අමෝහය ඇතිකර ගන්නු ස්වාකරන්න්ඩ ඕනේ. අමෝයේ ඇතිකර ගත්තොත් විතරමයි සංසාරෙන් දහස් වෙන්න පුළුවන් වෙන්න ඒගැන ප්‍රඥාව උපදවා ගත්තොත් පමණයි ලෝබෙන් දුරුවවෙන්නත් පුළුව වෙන්නේ. ඒම නැත්තම් අපි කරන්නේ දන්දීලත් මෝහේ ඇති කරගන්න. දන්දීලත් අපේ පාථනාව මොකදද නිදුක් නීරෝගී සුවපත්භාවයමයි සිල් රැකලත් අපේ පාර්ථනය මොකදද නිදුක් නිියුරෝගී සුවපත්භාවමයි දීර්ගාවෂයි අපි ගැන දීර්ගාවිෂ ලැබේවා. කන්න පිණ දිීර්කාවශලබයෝ කියපු ගෞන් අපේ හිත අලනෝ එහනම් එතකොට පේනවා මේ බුදුරජයන්හන්සේගේ දහම තියෙන්නේ ලෝබය දුරු කර ගැනීමට පමණක් නොවේ තිබෙන්නේ ප්‍රඥාව උපදවා ගැනීමටයි. එනිසා මේ පින්වත් පිරිස නොදී මතකත බාගන්නඩ ඕනේ කාරණය තමයි අපි ප්‍රඥ්ඥාව උපදවාගත යුතුයි නැත්ත අපිට දිගිද්දිගටම සංසාරය යන්න සිද්ධ වෙනවා. ප්‍රඥ්ඥාව උපදවා ගන්න නිකම්බෑ සත්පුරුෂයන් වහන්සේ ලාශය කරලා ඒ කියන දහම් කරනු ඉගෙනගන්න ඒවා මෙනෙහි කරලා ඊට පස්සේ සමත විදර්ශන වඩලා තමයි ප්‍ර්ඥාව අපිට සම්පෝර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඒනම් මේ පින්වතුන් දැන් ඉගනගත්තා අවිද්‍යාවෙන් වැසුණු තුස්නාවෙන් බැදනු ස්භාවය. ඒ සභාවය ඔබගේත් මගෙත්හිීතය තිබෙනවා. එය තුරු කර ගැනීමට මේ පින්ව සියලු දෙනාටම ශක්තිය ධෛරිය වාසනාව උදාවේවා හැම දෙනාටම තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස අද ධර්මදේශනාවේ දායකත්වය දරන පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් හා අරමුණු සිහිපත් කරන්නට. දෙදහස් විසිකේ දෙසැම්බර් මස විසි අටවිනිදිනට ජන්මදිනයේ දෙන දෙදහස් විසියකේ නොහම්බර් මස දහ අටවනිදින පරලෝ සැපත්. හොරන ගල් ඒ දඩුගොඩ අංකහාර්සය හතලිස් හයින් දහස්සේ නිවසේ පදිංචිව සිටි MKේ සීලවතී මෑණියන්ට, දෙදහදහ අටවසරේ පර්ලෝ සැපත් චාර්ලිස් පිරිස් පාණන්ට චන්ද්‍රාණි පිරිස් නැගනයට සහ, ඉන්ද්‍රාණි වාරියක් පෙරුම ඉන්ද්‍රානිි පෙරේරා ප්‍රසංග ගුණතිලක යනායගේ පර්ලෝ සැපත් මෑනිවරුන්ට පියවරුන්ට සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කිරීමට අද මෙම ධර්මදේශනාවේ දායකත්වය දරනවා. අංක දෙසිය හතලිස් දෙක ඒ එක හයවන පටුමගේ නාගල කන්ද දෙනිය කණන්විල හොරණ පදිංචි සරත් පිරිස් මහත්මා ඇතුළු පෞුලේ දරුවන් බෑනා ලේලිවරු හා මුණුපුරු මිනිපිරියන් විසින්. මොරොන්තුඩුව කළුතර පාර අංකහතලිස් අටනිවසේ පදිංචිව සිට මීට දෙවසරකට පෙර පරලෝ සැපත් වූ, බියලට් මාන අපපෙරුම ස්වාමිපුරුෂයාට පියාණන්ට සීයාට. පින් පිණිස සහ, මෑණියන්ට පවුලේසිියලු දෙනාට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීමටත් මිය පර්ලොවගිය සසරේ අපෙන් පින් බලාපුොරොත්වෙන් සිටින සියලුම නෑහිත මිතුරන්ට මෙම ධර්ම පූජාව නිවන් සුව පිණිස හේතුවේවා. දායකත්වේ දරන්නේ මොරොන් තුඩුව කළුතරපාර අංකහතලිස් අටනිවසේ. J.. ව ප්‍රේමලතා මාන්‍යපෙරුම මහත්මිය, පුතා, දියනිය, ලේලිය, බෑනා දරු මුණපුරන් සහ සියලු දෙනා විසිෙන්. පරලූ සපත් Pීබී දෙෙන්න්නකෝන් ලොකු අත්තාට MM කුමාරි හාමි කිරරි අම්මාට PBී රත්නායක අපපච්චිට T. පොඩිමැනිකේ අම්මාට T. බණ්ඩාරමණිකේ ලොකු අම්මාට T. පුංචි මහත්මයා පුංචි අම්මාට, Tම් තිලකරත්න බණ්ඩාමාමාට ජයසේකර රිචට් සිිල්වා සහ දිසානායක බාප්පලා ඇතුරු පර්ලෝ සැපත් සියලුම දෙනාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රර්ථනා කිරීම අරමුණුකරගෙන මෙම ධර්මදේශනාවේ දායකත්වය දරනවා. හිඳගල මහකන්ද ශ්‍රී සුධර්මාරාම පාරයේ අංකහාර්සිය විසිනාවයෙන් හත නිවසේ බන්දුුල රත්නායක මහත්මා. අදට වසර පහලවකට පෙර දෙසැම්බර් මස විසි අට විනිදින පරලෝ සැපත්. හැට අටගෙදර හතරැස් කොටුව ගල්ලෝය හන්දයේ විසූ එM පුංචි පණ්ඩා පයාාලන්ටත් අවුරුදු විසි තුනකට පෙර එම නිවසේම විසූ RMK විමලාවතිී මෑනියන්ටත්, අවුරුදු විස්සකට පෙර අංක හැත්තෑාව හතරැස් කොටුව ගල්ලොය හන්දයේ විසූ සමන් ධයානන්ද සුහොයුරාට, අංකදා හතර පොල්ලයාර් කෝවිල පාරයේ විසූ, මාතලේ අත්තම්මාට හා ලොකු අත්තාට පින් අනුමෝදන් කිරීමටත්. පවුල්වලට සහ සම්බන්ධ සියලුම මියගිය ඥාතීන්ටත් රටවෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන්ටත්, කොරෝනා වවදුරින් මියගිය සියලුම ජනතාවටත්. අතැස් කොටුව ශ්‍රී මහින්ද භවනා මධ්‍යස්ථානයේ විහාරාධිපතිව වැඩවසා අපවත් වී බදාල බෝමිරයේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටත් පින් අනමෝදන් කිරීමටත් ගරුත්තර දේශකයණන් වහන්සේටත් සමස්තකාරයෙන් අණ්ඩලේටත් සුජීවත්ව සිටන සියලුම ඥාති සමූහයායටටත් නිදුක් නිරෝගී චිරජීපනය සඳහත් මෙම ධර්මදේශනාව උපකාරී වේවායි ප්‍රාර්ථනා කරන්නේ. වරකාපොල එච එකසිය හැටේක ඒ අරංගල කන්ද දුම්්‍රියපාලය පදිංචි, සරත් චන්ත්‍රදීගල පත්මා මහානාම, චන්ද්‍රා මහානාම, රම්්‍යා මහානාම, ශ්‍රීීමවන් මහානාම, ගයනිවාසල යනදූපුතුන්ද, සමිතදීගල විශාරවීරසිංහ, තිවෙන් දීගල නවීන්දීගල ්‍රෙබේකා අබේරත්න හසරණී දයානන්ද මදු සංක දයානන්ද, මින්දුලී දයානන්ද, තිලංක දයනන්ද, පබෝධ් මහානාම, නිලුපුලී මහනාම යන මුණුපුර මිනිපිරිරියන් විසින්. දෙදහස් දාහතේ දෙසැම්බර් මස දහතුන්වනිදින පර්ලෝ සැපත්තුූ කරුණාවති සේනාධහිරමෑණියන්ටද. දෙ දහස්දහතුනේ ජූලි මස විසි හයවිනි දිනට අභව ප්‍රප්ත වූ ඉන්ද්‍රාණි පියසීලි මෑණියන්ටද. එක්දාස් නවසිය අනු අටේ දෙෙසැම්බර් මස හයවිනිදින අභවප්‍රාප්ත වූ බිල්සන් බුලත් සිංහලපියානන්ටද. එක්දාස් නවසි අනූනාවේ දෙෙසැම්බර් මස විසි අටවෙනි දින අභව ප්‍රාප්ත වූ NH ඥානතිලක පියාණන්ටද. නම් සඳහන් කළ දෙපාර්ශවේම මිය පරලවගේ දෙමාපියන්ට හා අනෙකුත් සියලු මඥාතීන්ට පින් පැමිණවීම සඳහාත්. සුජීවත්්‍ර සිටින සියලු ඥාති සමූහයාට ධර්මය අවබෝධ වී නිවන් මග විවර කර ගැනීමටත් දෙපාර්ශවේම මිය පරලවග්‍ය ඥාත හිතමිත්‍රාදී සියරු දෙනාට පින් අනුමෝධන් කරවීමටත්, දේශ කියණන් වහන්සේට මෙවැනි සත් ක්‍රියාකරගෙනයාමට ශක්තිය හා නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීමටත්. මේ හ සම්බන්ධ වන ගුවන් විදුඩි සස්ථාව ආගමිකන් ශේෂයල්ලු කාර්යමන්්ඩලියයට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් සංසාර ගමනයේදී අපහට මෙවන් ධර්මදානය කුසල කර්මයක් කර ගැනීමට අවශ්‍ය ශක්තිය හා වාසනාව ලැබීමටත් පාරමිතාවක් වේවා. මෙම ප්‍රාර්ථනය පෙර දැරිව මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරනවා හොරන දොබගොඩ කෙසල් හේනාව අංකහතලි හතර නිවසේ ලත් සිංහලගේ රෝයි රස්කින් ලක්ෂ්මන් සහ මහගෙදරවත්ත හේවායලාගේ ඉනෝකා ශාමලී ඥානතිඩක දෙපල විසින්. වේබඩගල්ල සදසිරි නිවසේ විසු නිට්ටමුව පුරසඳ නිර්මාතෘු පියදාස අතුකෝර්ල මහත්මා අභවප්‍රාප්ත වී විසි නව වසරගගෙවීම නිමිත්තෙන්. එතුමාට පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන මෙම ධර්මදේශනාවේ දායකත්වය දරනවා, නිට්ටමුව වේබඩගල්ල සඳසිරි නිවසේ, ලීලාවති අත්තන ගොඩ මහත්මිය දියනිවරුන් බෑනාවරුන් සහ මනුපුරු මිනිපිරියන් විසින්. ගල්ල හෙට්ටිමුල්ල ජාතික පාසලෙහි පුස්තකාලය අධිපතිව සිට විශ්්‍රාමලත් ගාමිණී ගුණතුන්ග මහත්මා ඇතුළ සහජ අධ්‍යාපන පදන මේ සාමාජික විශ්්‍රාමික ගුරු ඩ නිමල් විජේසයන මහතා විශ්්‍රාමික ගුරු HSP පත්්මා කුමාරි මහත්මිය පMS අමරකෝන් මහත්මිය ලක්ෂ්පී රනතුන්ග මහත්මිය නන්දනී මහත්මිය WA නිරෝෂා පත්ම කුමාරි මහත්මිය HA ප හිට ආරච්චි මහත්මා MMMS පෙතං ගොඩ මහත්මිය LPAK ලියනගේ මහත්මා P ටීවන් මහත්මිය ප්‍රියංකා ශිරෝෂිණී සේනාරත්න මහත්මිය මේ සැමට හා මේ සැමගේ පවුල්වල සාමාජිකයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් ගේ නමින් මිය පරලොව ගඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් කොරෝණ වසංගතිය නිමාවීමට තෙරුවනගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටත් දේශ කියාණන් වහන්සේටත් ගුවන් විදුලි සංස්ථාවය සැමට ආශිර්වාද කිරීමටත් අරමුණු කරගෙන දායකත්වය දරනවා හෙට්ටිමුල්ල කෑගල්ල බණ්ඩාරණයක ජාතික පාසැලි BVG ගුණතුංග මහත්මායනාය ප්‍රධාන පිරිස. ගෞරවනිය ස්වාමීන් වහන්සේට නැවත වරක් ආරාධනා කර සිටිනවා දායකත්වේ දරූ පින්මතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සේ පත්කරමින් පින් අනුමෝදන් කිරීමට සහ ආශිර්වාද කිරීමට. හැමදිනාටම තෙරුවන් සරණයි අද දවසේ මෙම ධර්මදේශනාව සඳහා අනුප්‍රාහයකත්වය සැලසූ දායක පින්මතුන් සියලු දෙනාගේ නමින් මියපර්ලෝගිය සියලුම ඥාතීන්ට එකසේ අනුමෝදම් වෙත්වා එසියලු ඥාතීන් පරලෝ වශයෙන් සුගතිගාමී වෙෙත්වා සාපිපාසාදී දුක්කිිනියත්තම් එස්සිියල්ලමු දුරවෙෙත්වා එස් සියල්වු ඥාතීන්ට නොදුරු බව එකදීම උතුම් චතුරාල් සතති ධර්මය අවබෝධ කරගැනීමට වාසනා උදාාවේවා කියලා සාදුු කියන්න සාධු සාධුසා වගේම අප විසින් රැස්කරගන්ටියය දුන සියලුම් පොුණ්‍ය ධර්මයන් අපි අනුමෝධං කරමු සියලු දෙවවරුන්ට විශේෂයෙන්ම සක්ක දේවේන්ද්‍රයාටත් සහම්පති බ්‍රහ්මරාජයායටත් සදවුලෝවාසී සියලු දෙවිදේවතාවන්ට සුද්ධවාස බඹලෝවාස සියලු බ්‍රහ්මයන්ට අප සියලු දෙනාගේම ඉස්සර් දේවතාවන්ටත් මේ පෙන්ණිකස අනුමෝදම්වෙත්වා. ඒ දෙවියන්ගේ දෙවිය ආශිරවා දෙහා, ක වර්ණය පින්වා සියලු දෙනාටම සරසාධෙත්වා දෙවියෝ ආවෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් වැඩත්වා ශ්‍රද්දාාසීල සුතතියාග ප්‍ර්ඥා යන සේක බරධර්මයන්ගින් වැඩිත්වා දෙවියන්ට මේ ගෞතම බුද්ධ ශසනයේදීම උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමම් පිණිස මේ රැස් කළ සිල්පින් උපකාරවේවා කියල සාදු කියන්න ඒගේම රැස්කරගන්ටියයදන සියලුම් පුුණ්නිි ධර්මයන් මෙම ධර්මදේශනාව සඳහා දායකත්වය සැලසූ සියලු දෙනාටත් එ සියලු දෙනාගේ දෙමෝපියන්ටත් කුරුවරුන්ට ඥාතීන්ටත් දවාදරුවන්ටත් හිතපුතුන්ටත් මේ පින් එකසේය අනුමෝදම්වෙත්වා. සියලු දෙනාටම තිබෙන්නාවූ කායික මානංසිික දුක්පීඩා දුළුවේවා කායික මානසිික සප සැල්ලූ උදාවේවා. ෞතම බුද්ධ සාසනයේදීම උතුම් චතුරාර් සත්‍යධර්මය අවබෝධ කරගැනීමම් පිණිස මේ රැස්කළසිල්පිං උපකාරවේවා කියලසාධ කියන්න සියලු දෙනාටම උතුම් චතුරාර් සත්‍යධර්මය අවබෝධ කරගැනීම පරම දුල්ලබ වාසනවදාාවේවා හැම දෙනාටම තෙරුවන් සරණයි අංගුත්තර නිකායේ ගදදුලබද්ධ සෝත්‍රදේශනාව ඇසුරෙන් අවිද්‍යා අන්දකාරයෙන් මිදී ප්‍රඥ්ඥාලෝකය උදාකරගන්නා අයුරු පිළිබඳ අද ධර්මානු ශාසනාව පැවැත්වූයේ, කඩුවෙල සන්ධාර බෞද්ධකේන්ද්‍රයේ විහාරාධිපති අභිධර්මාචාර්ය පූජජ අනුරාධපුරයේ පසන්න ඥාන ස්වාමීන්ද්‍රයණන් වහන්සේ. ඔබට සම්මා සම්බුදු සරණයි.